රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු කෙරෙනවා. එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාකල රත්නායක ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ මහත්තුරුන් එක් වුණා. අපේක්ෂා රෝහලේ දැනට පවතින ළමා වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට පවතින අඩුපාඩුකම් පිළිබඳ සැලකිලිමත් වෙමින් නව ගොඩනැගිලි ඉදිකිරීමට පියවරගත් බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර මහතා කියා සිටින්නේ. දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් ළමා උද්‍යානයක් ද ඉදිකෙරෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ අඩුපාඩු ගණනාවක් තිබ්බා. ප්‍රධාන වශයෙන් ඉඩ මදිකම තමයි තිබ්බේ. පුංචි දරුවෝ දෙන්නෙක් එක ඇඳකට හිටපු කාලයක් තිබ්බා. ඉතාම ඉක්මනින් වැඩ කටයුතු නිම කරන්න පොරොන්දුවක් දුන්නා. දැනට මාස 8යි. වැඩ කටයුතු නිමවීමට තව මාසයයි තියෙන්නේ. මේ ගොඩනැගිල්ල නිමවීමත් සමග ළමා වාට්ටුවේ තියෙන බොහෝ අඩුපාඩු අවසන් වෙනවා. නමුත් මේ රෝහලට තවත් ගොඩනැගිලි ගණනාවක් අවශ්‍ය වෙලා තියෙනවා. තදබදේ අඩු කරලා නිලමෙතුමාගේ අදහසක් තියෙනවා. ඒ අඩුපාඩු පියවන්නත් ඒ කතරගම බැතිමතුන් සමග වැඩ කටයුතු කරන්න. ඒ පිළිබඳව රජය වශයෙන් අපි සතුටු වෙනවා.